නිම්නෙත් හදිසි අනතුරු ඒකක යාසලට වී සිටින්නට වූයේ තම තාත්තා වූ සිරිනිමල් පිළිබඳව සුභ ආරංචියක් බලාපොරොත්තු වෙනි. සවස් යාමයේ රෝහල වෙත පැමිණි ඔහුගේ වැඩිමහල් සෝරිය සහ ඇගේ සැමියා අවශ්‍ය දෑ ලබා දී නැවත පිටත්ව යන්නට සිතුවේ නිම්නෙත් එහි රැඳී සිටින බවට පැවසූ නිසයි. ඇය විසින් ලබා දුන් රුපියල් 5000 වැය කර අවශ්‍ය කළ මියසුගලය ලබාගත් බවට නිම්නෙත් සඳහන් කළද ඒට මුදල් මදි වූ බවක් ඔහු පැවසුවේ නැත. නිම්නෙත්ගේ දෙපා වසාගෙන තිබූ පාවහන් අතුරුදහන් වීම පිළිබඳව ප්‍රශ්න කිරීමට තරම් ඇයට ඒ මොහොතේ කල්පනාවක් ඇති වූයේ නැත. නිම්නෙත් නිවසින් ගෙන ආ ඇඳුමට මාරු වී ඒකකය අසල වූ පුටුවකට වී රාත්‍රිය ගෙවා දැවීමට සූදානම් විය. ඇයි ළමයා මෙතන මදක් වයසින් වැඩි සාතු සේවිකාවක් නිම්නෙත්ගෙන් ප්‍රශ්න කරන්නට විය. මගේ තාත්තා අසනීප වෙලා ඔපරේෂන් එකක් කරලා දැන් ICU එකේ ඉන්නේ. ඔවුන් දෙදෙනාගේ සංවාදය ඇසි ඒ අසල සිටි හෙඳියක්ද නිම්නෙත් දෙස බලන්නට විය. මම දැන් වැඩට එද්දිත් ඔය ළමයා මෙතන නේද? ළඟ ඉන්න දෙන්නේ නෑනේ ICU ඉද්දි. ගෙදර ගිහින් උදේට එන්න බොරුවට ඉන්න ඕනේ නැහැ. හෙදිය පවසන්නට ඌයේ කාරුණිකව. කමක් නෑ මිස් මං ඉන්නම්. මොකද තාත්තගේ නම? ඇය විමසුවේ නිම්නෙත් පිළිබඳව අනුකම්පාවෙනි. සිරිනිමල් නිම්නෙත් පිළිතුරු ලබා දුන්නේ ඉඳගෙන උන් පටුවෙන්ද නැගී සිට. ඇය ඒකකය තුළට ගමන් කළ නිසාම නිම්නෙත් සිටගෙන උන් ඉරියව්වෙන්ම බලා සිටින්නට ඌයේ ඇගින් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන්. පැය කාලක් පමණ ගත වුවද ඇය යළි පිටතට නොපැමිණි නිසාම නිම්නෙත් නැවතත් වාඩි වූයේ සුසුමක්ත පිටකර. එලෙස වාඩිගත් නිම්නෙත් මදකට දෑස් පියා ගන්නට වූයේ නින්දට යාමට වුවමනා කළ නිසා නොවේ. පුතා නොනිදා සිටි නිසාම නිම්නෙත් වහා දිනෙත් හැර බලන්නට වුණි. මිස් ඔහු අසල සිටියේ විස්තර ඇසූ හෙදියයි. එන්නකෝ ආමි ඇඳුම ඇඳගෙන මේ මාස්ක් එක දාගන්න. සිරප්පු දෙක ගලවලා එන්න. තාතට සිහිය නම් ආවා. තාම නෝමල් වෝඩ් එකට දාන්න තරම් හොඳ මදි. නිම්නෙත් නිවසින් රැගෙන ආපසු දමාගත් සිරප්පු යුගලයද ගලවා දමා හෙදිය වැවසූ පරිද්දෙන් ඇය පසුපස ඒකකය තුළට ඇතුළු වන්නට වුණා. ඇය නිම්නෙත් සිරිනිමල් අසලට රැගෙන යන්නට විය. කතා කරන්න යන්න එපා. ඇය උපදෙස් ලබා දෙන්නට වුණා. සිරිනිමල්ගේ අහිංසක අසරණ දෑස් මලානික වී ඇති බවක් නිම්නෙත් හට පෙනෙන්නට විය. ඔහුට තවමත් ශ්වසන ආධාරක යන්ත්‍රද සවිකර ඇත. ඔහුගේ නිරුවත් පපුව මතට විවිධ උපකරණ සම්බන්ධ කර තිබෙන දුටු නිම්නෙත්ගේ දෙනතට කඳුළු කැට උනන්නට වුණා. සිරිනිමල්ට තවමත් ප්‍රකෘති සිහිය ලැබී නොමැති වුවත් ඔහුගේ මලානික දෑස් තුළට කඳුළු පිරෙනතුරු නිම්නෙත්ගේ හදවත තුළට ඊයම් බරුවක් ඇතුළු කරාක් මෙන් දැනෙන්නට විය. තාත්තා ටික්මෙන්ට සනීප වෙයි. නිම්නෙත් සෙමෙන් පවසන්නට ඌයේ ඔහුගේ උරහිස මදක් අතගා. අනේ කාටත් වරදක් නැති මගේ අහිංසක තාත්තා, ඉක්මනින් සනීප වෙන්න ඕනේ. යලි පිටතට පැමිණි නිම්නෙත් දස දහස් වාරයක් සිතන්නට වුණා. අනේ පුතේ, අම්මවයි නංගිවයි මල්ලිවයි බලාගනි. සිරිනිමල්ගේ අහිංසක දෑස් එසේ පැවසූ බවක් හැඟුණ නිසාම නිම්නෙත්ගේ සිත බොහෝ නොසන්සුන් විය. නිම්නෙත් දෙනෙතෙහි වූ කඳුළු කැට එක දෙක හොරෙන් වට්ටමින් හඬන්නට වූයේ සිතට දැනුණු වේදනාවත් බියත් නිසා වෙනි. මධ්‍යම රාත්‍රිය ගෙවී හෝරාවක්ද ගෙවී ඇති නමුත් නිම්නෙත්ගේ නැත නිදි නැතිය. නිම්නෙත්ගේ පමණක් නොව උත්තරාගෙද දෙනෙත් තවමත් නිදි නැත. ඇය සිතා සිටි ලෙසින්ම සමන්තහට ඇමතුමක් ලබා දී විස්තර දැනගත්තා වුවත් ඇයට අවශ්‍ය වූයේ නිම්නෙත් හෝ මදකට හෝ කතා කිරීමයි. ඇය සවස්වරුවේ බුදු පහන තබා සිරිනිමල්ට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කරන්නට වූයේ හදවතින්මය. පසුදා උදෑසනම උත්තරා සමන්තහට ඇමතුමක් ලබා දුන් නමුත් ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිතය. උත්තරා පාසලට යන්නට සූදානම් වූයේ අවුල් වූ සිතිනි.
නිම්නෙත්ගේ තාත්තට මොකද දන්නේ නෑ නේද දෙව්? ඇයි දන්නේ නෑ ෆෝන් ඔෆ්? උත්තර පවසන්නට ඌයේ ඇහා පාසලට යන අතරමඟදී හොස්පිටල් එකේ වෙන්නේ නැති බැටරි බැලක් දන්නේ නෑනේ. සමහර විට තිවංක උදේ කෝල් කරන්නේ නැති. එයා ආවම දැනගත්ත හැකි. දෙවුලිද කතා කරන්නට ඌයේ කනගාටු වෙනි. පාසල් දෙසට යන ඌන්හට දකින්නට ලැබුණේ පාසල් ගේට්ටුව අසල රැඳී සිටින තිවංක හා දමිත් යන දෙදෙනාය. එහෙත් ඔවුන් සැරසී සිටියේ පාසල් ඇඳුමින් නොවේ. ඇයි මේ අද ඉස්කෝලේනේ නැද්ද? දෙවුලි තම පෙම්වතා ඌ තිවංකගෙන් විමසන්නට ඌයේ ඇගේ දයාබර දෑස් මදක් පුංචි කර. නෑ දෙවුලි, අපි මේ කියලා යන නිසා ආවේ. යැයි පැවසූ තිවංක දමිත් දෙස බලන්නට උනි. ඇයි උඹලා කොහෙද යන්නේ? අනේ තිවංක, නිම්නෙත්ගේ ගෙදරට උඹ කෝල් කරාද? දැන් මොකද යාගේ තාත්තට? උත්තර ආසන්නට ඌයේ නොයවසිල්ලෙන්. අපි එහෙ තමා යන්නේ යන්නේ උත්තර. යැයි පැවසූ තිවංක අපහසුවෙන් මෙන් කෙළ පිටක් ගිල දමා ඇගේ මුහුණ දෙස බලා සිටින්නට උනා. එහෙ? ඔව් උත්තර, නිම්නෙත්ගේ තාත්තා නැති වෙලා අද පාන්දර. තිවංක අවසන් වචන කීපය පවසන්නට ඌයේ මුහුණ බිමට හරවාගෙන. අනේ දෙයියනේ, දෙවුලි පවසන්නට ඌයේ කම්පාවෙනි. උත්තර ඇගේ දෑත්ගෙන රතුව ගිය මුහුණ එයින් වසාගෙන හැඬුම් පිට කරන්නට ඌයේ මහ හඬින් සසුම් පිට කරමින්. ඔයාලා කට්ටිය එක සෙට් වෙලා කතා කරන් එන්න දෙවුලි. අපි දෙන්න කොන්සර්ට්ත් කීවා. දැන් අශානුත් දෙයි. අපි තුන්දෙනා අදම යනවා. මේ වෙලාවේ නිම්නෙත් තනි කරන්න බෑනේ. තිවංක දෙවුලි දෙස බලා පවසන්නට ඌයේ උත්තරාව පාසල දොරට රැගෙන යන ලෙසට ඇයහට මුහුණෙන් පෙන්වමින්. උත්තරා, චමරි එක්කත් කතා කරන්, එයාලගේ අක්කා එක්කම ඔයාලා හෙට එන්න. කොහොමත් පන්තිය සෙට් එක හෙට එයිනේ. දමිද්ද පවසන්නට ඌයේ කාරුණිකව. බෑ බෑ, මාත් එනවා, මාවත් එක්ක යන්න. උත්තරා හැඬුම් මැද පවසන්නට ඌයේ හිතුවක්කාර ලෙසින්. තේරුම් ගන්න උත්තරා, යුනිෆෝම් පිටින් ඒක පැත්තකට දැම්මත් මේ අහල පහලට යනවා වගේ ඈ. උඹ ගෙදරට කියන්නේ මොනාද? අනේ උඹලා කියන්නේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මට ඔහෙ බලන් ඉන්න කියලාද? යැයි පැවසු ඇය දෙවුලි දෙස බලා යලිත් කතා කරන්නට ඌයේ බැගපත් ලෙසින්. අපි දෙන්නත් යමු දෙව්. අනේ අපි හෙට යමු උත්තරා. ගෙවල් වලට මොකක්ද කියන්නේ? අනික මෙහෙම අපි ගිහින් ඇඳුම් ඇඳන් යමු. අනේ ප්ලීස් දෙව්, ඉන්නවද අපි එනකම්? දෙවුලි අසන්නට ඌයේ අසරණ ලෙසින්. උඹලා ගිහින් එද්දි පැය එකහමාරක්වත් යයි. තවත් කල් ගන්න බෑ බං. අර අශානුත් එනවා. දමිත් පවසන්නට ඌයේ ඈතින්ගෙන අශාන් දෙස බලා. අනේ එහෙම කියන්න එපා. දැන් 4:10යිනේ. අපි 8 ස්ටෑන්ඩ් එකට එනවා. ප්ලීස් ඉඳපන්. යයි පැවසූ උත්තරා දෙවුලිව ද අතින් ඇදගෙන නැවතත් නිවස බලා යාමට ඌයේ ඉක්මන් ගමනින්. ඔවුන් දෙදෙනාගේ එම ගමන නිසා ගේට්ටුව අසලට වී සිටි ශිෂ්‍ය නායිකාවන් දෙදෙනෙකුට කරුණු දැක්වීමට සිදු ඌයේ පිරිමි ළමුන් 8යි. දෙවුලි, උඹ 7:35 බස් එකට නැගපන් හරිද? මම මෙතනින් නගින්නම්. හා, ගෙදරින් එන්න දෙයිද උත්තරා? දෙයියනේ, මල ගෙදරකටත් එහෙම නීති දානවා නම්? ඇය සිතට පැමිණි සියල්ල වචන බවට හැර ඌයේ නැත. උත්තරා යලි නිවසට පැමිණීම පිළිබඳව නාමලී පුදුම වුවද ඇය ප්‍රශ්න කිරීමට කලියෙන් උත්තරා සියල්ල පවසන්නට වුණා. පන්තිය ළමයගේ තාත්ත නැති වෙලා මුල පන්තිය මායි ගෙවල් වලට ගියා. ඔක්කොමල මල ගෙදර යනවා. බොරුනම් තාත්තට කියන්න තෙන්න කොන්සර්කින් අහන්න කියලා. සර්ලත් යයි හවසට. මට බස් එකට සල්ලි දෙන්න අම්මා. උත්තරා සපත්තු යුගලයේ ගලවා මග දමා ටයි පැටිය බුරුල් කරමින් කාමරය තුලට වැදෙන්නට විය. උත්තරාගේ හැඬුම් බර කලබල මුහුණ දුටු නාමලි ඇගෙන් තව දුරටත් ප්‍රශ්න නොකර තෙන්නකෝන් හටම ඇමතුමක් ලබා ගන්නට ඌයේ ඔහුව ඔවුන්ගේ හිතවතෙකු වූ නිසාය. ඇය පැවසූ සියල්ල සත්‍ය බව දැනගත් නාමලි උත්තරාගේ කාමරය තුළට පැමිණියේ ඇගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින්. සර්ලා යන්නේ හවසරු ඉස්කෝලෙන් පස්සේ. ඒ එක්කම ගියා නම් හරිනේ සුදු නෝනා, අනික දුර ගමනක්නේ.
මොකක්hari හේතුවක් මත සර්ලා යන්නේ මහරෑ වුණොත් අම්මා කියන්නේ මට තනියෙන් සර්ලා එක්ක යන්න කියලාද දැන් පන්තිය ළමයි යන වෙලාවේ මමත් යන්න ඕනේ අශාන්ලා දෙවුලිලා ඔක්කොම යනවා ඔය එදාරින් ගියපු ළමයා ගෙදර නේද ඔව් එත්ති රෑවේ ඉන සුද නෝනා අද ඉඳලා හෙට එන්නම් එපා කියන්න එපා අම්මා තේරුම් ගන්න උත්තරා පවසන්නට ඌයේ බෑගය කරෙහි දමා ගනිමින් නාමලී කිසිවක් නොපවසා ඇයට අවසර ලබා දෙන්නට ඌයේ උත්තරාගේ හැඬුම් මුහුණ ඇගේ සිතද මදක් සසල කළ නිසා වෙනි ඒ කෙසේ වුවත් තම සැවියාවද සවස් යාමයේ මලගෙදර පිටත් කර හැවීමට ඇය සිතාගෙන අවසන්ය පරිස්සමින් නාමලී උත්තරාහට මුදල් ලබා දී ඇය පිටව යන අයුරු බලා සිටින්නට විය උත්තරාහා දෙවුලි බස් නැවතුම වෙතට යන විට දමිත්හා තිවංක මග බලමින් සිටින්නට විය ගමන සඳහා සූදානම් වූයේ පිරිමි ළමුන් තිදෙනකු වුවද මේ ආරංචිය ලැබුණු පසු පාසල ආසන්නයේ පදිංචිව සිටි යහළු ඉහළියන්ද ඔවුන් හා එක්වන්නට වූයේ තම මිතුරාගේ දුකේදී ළඟින්ම සිටිය යුතුයයි සිතා එලෙස බොහෝ පිරිසක් ගමන සඳහා එකතු වීම උත්තරාගේ මෙන්ම දෙවුලිගේ සැනසීමට හේතුවක් විය චාමරිට තමා කියන්න බැරිවුණේ දෙවුලි පවසන්නට වූයේ උත්තරා අසලින්ම වාඩි වෙන ගමන් අපි ඉඳලා කියලා ආවේ ඒකිට ආයෙ ගිහින් එන්න තරම් වෙලා නෑනේ හෙට එවි දමිත් පවසන්නට වුණා උත්තරා බස්සේහි ජනේලයට හිස තබාගෙන දෑස් පියා ගන්නට වූයේ සුසුමක් හැර ඇගේ මතකයට නැගෙන්නට වූයේ නිම්නෙත්ගේ තාත්තා වූ සිරිනිමල්ගේ පින්වන්ත මුහුණුවරයි ඔවුන්ගේ නිවසට ගිය පසු ඔවුන් හට සංග්‍රහ කිරීමට ඒ තාත්තා සහ අම්මා වෙහෙසන අයුරු මතක් වී ඇගේ දෙනෙත් යලි තෙත්වන්නට වුණා උත්තරාගේ සුසුම්වල පැටලිය තිබූ සිහින් නික්කි බිඳුම දෙවුලි හට ඇසෙන්නට විය මොනා කරන්නද උත්තරා ජීවිතේ හැටි හැම තමයි ඇය උත්තරාව තම උරහිසට බර කරගන්නට විය නිම්නෙත් පව් දෙව් කැම්පස් ගිහින් එයාගේ පවුලියව බලාගන්න හැටි ඊයේ හරි ආසාවෙන් කියෙව්වා අනේ යාගේ තාත්තගේ හිතේ මොනතරම් හීන කන්දරාවක් තියෙන්නේ නැතිද ඇයි එහෙම දෙයක් ඒ අහිංසක තාත්තට උනේ උත්තරා පවසන වචන ඇසි ඔවුන්ට පිටුපස අසුනේ සිටි පිරිමි ළමුන්ගේද දෙනෙත් තුළට කඳුරලි ගලායින්ට උනා සැබෑවටම නිර්ව්‍යාජ වූ යහපත් මිනිසෙකුට එවැන්නක් සිදු වූයේ ඇයි දැයි කියා ඔවුනොවුන් නිහඬවම තම තමාගෙන්ම ප්‍රශ්න කරන්නට විය මොනවා වුණත් අපි නිම්නෙත්ගේ හිතට හයියක් වෙන්න ඕන බං එක්සෑම් එක ගොඩ දාගන්න අංකල් වෙනුවෙන් අපි කරන්න ඕනේ දේ දමිත් පවසන්නට වූයේ දීර්ඝ නිහඬියාවකට පසු ඔව් අපිට දැන් කරන්න තියෙන්නේ උගේ හිත හදන එක අශාන්ද ඒ අනුමත කරන්නට වුණා ඒ වචන ඇසූ උත්තරාටද ආත්ම ශක්තියක් ඇතිවන්නට විය නෑ මං අඬලා නිම්නෙත්තත් අඬවන්නේ නැහැ කොහොම හරි ඔයාගේ හිත හදාගන්න මම ශක්තියක් වෙන වරත්තරම් උත්තරා තමාටම පවසා ගනිමින් දෑස්වලින් ගැලූ කඳුලලි පිසදාගන්නට වුණි හඬා දොඩා වෙහෙසටපත් නිම්නෙත් තව දුරටත් නොහඬා සිටියේ කඳුලලි අවසන් නිසා නොව වේදනා අවසන් නිසාත් නොව තම තාත්තාගේ අවසන් කටයුතු නියමාකාරයෙන් සිදු කිරීමට අවශ්‍ය නිසා වෙනි නිම්නෙත් තව දුප්පත් නිවසේ සාලේ මදක් පිළියල කරන්නට වූයේ තව මොහොතකින් සිරිනිමල්ගේ දේහය රැගෙන ඒමට නියමිත නිසයි වැඩ කටයුතු අතරතුර නිම්නෙත් සාලේ අසල වූ කාමරයට වරින් වර හිස පොවයි පියසීල සිටින්නේ කඳුළු ගංගාවක අතරමංවය ඔහුගේ නංගී හා මල්ලීගේ හැඬුම්ද නිමක් නැත ඕන්ම තුරුළු කරගෙන තම හැඬුම් මදකට සිර කරගෙන සිත් සනසන්නේ ඔහුගේ දෙවැනි අක්කායි පවුල නම් වූ විශාල වෘක්ෂයෙහි මේ මොහොතේ අරටුව බවට පත්ත ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොහොයුරියයි ඇය හැඬුම් සඟවාගෙන සියලු කටයුතු සොයා බලන්නට වෙහෙසෙන්නේ නිම්නෙත් ලෙසටමයි ඇගේ වේදනාවද ඇය නිම්නෙත් ලෙසටම සිත තුළ සිරකරගෙන සිටින්නේ එසේ සිටීමට හැකි නිසා නොවේ ඔවුන් දෙදෙනාම වරින් වර තනි වී ඒ දුක දිය කර හරින්නේ කිසිවෙකුගේ දෑසට හසු නොවීය
නිම්නෙත් යලිත් වරක් කාමරයට එබී බලන්නට විය.